මම රංජිත් විතානගේ සභාපති පාරිභෝගික ඉදින් සුරකීම ජාතික ව්‍යාපාරය. අද අපි මාධ්‍ය හමුවක් තිබීමට තීරණය කරා මේ රටේ ජනතාව සහ පාලකයෝ දැනුවත් කිරීම සඳහා. ඉතාමත්ම සාදරයෙන් ඔබ සීල දෙනා පිළිගන්නවා මේ මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍ය වේදී මහත්ම මහත්මීන්. අද අපේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා මා සමග අප සංවිධානයේ නීති උපදේශක නීතිඥ විකුම් බස්නායක මහතා, ඒ වගේම අප සංගමයේ උපසභාපති ගුණරත්න මල්වාරච්චි මැතිතුමා. එහෙමනම් අපි මාතෘකාව පටන් ගමු. අපි අද මාධ්‍ය හමුවක් ඇදවීමට හේතුව 136% ජනතාවක් මේ රටේ හොඳ හෝ නරක වෙන්න පුළුවන් පාරිභෝගිකව හැටියට කටයුතු කරනවා මධ්‍යසාර සම්බන්ධව. ඔවුන් රා, ඒ වගේම අරක්කු වැනි දේශීය නිෂ්පාදන, විදේශීය නිෂ්පාදන පරිභෝජනය කරමින් සිටිනවා. සමාජයේ යම්කිසි ආකාරයට ආගම් වලින් තහනම් වුවත්, කිසියම් මතවාදයක් සරුර සෞඛ්‍ය ගැන තිබුණත් රජයේ නීතිගත කරලා තිබෙනවා සමහර මත්පැන් වර්ග. ඒ වගේම අනීතිකවත් මේ රටේ මත්පැන් අලෙවි වෙනවා. එතකොට වැත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍යයේ කියනවා, සරාසල්ලු ධන සතොසේ සුරා පාන කරන ලෙසේ කියලා. ඒ කියන්නේ ඈත අතින් ඉඳලාම මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තිබුණා. දැන් අද අපිට මේකට තව එකතු කරන්න කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. සරාසල්ලු ධන සතොසේ සුරා පාන කරන ලෙසේ රා හැදුමද වෙයි රිසිසේ ජනතාවම අමාරුවේ කියලා. ඒ කියන්නේ සුරාපානය කිරීම තුළ ඇතිවෙන ගැටලුව තුළ මේ රා කියන නිෂ්පාදනය පිළිබඳව රටට හෙළිකිරීමක්, හෙළිදරව්වක් කිරීමට දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. හේතුව තමයි මාධ්‍ය වලින් අපි දැක්ක පසුගිය කාලය තුළ නීති විරෝධී රා පෙරණ මධ්‍යස්ථාන, එහෙම නැත්නම් කෘතිම රා හදන මධ්‍යස්ථාන විශේෂකාර බලකාය සමග ගිහිල්ලා පාතාල නායකයන්ගේ සමහර අනුග්‍රහය ලබන, දේශපාලකයන්ගේ අනුග්‍රහය ලබන හලාවතින් පටන් ගත්තාම කළුතර ප්‍රපවාද ව්‍යාප්ත වෙලා තියෙන මේ රා මාෆියාව සම්බන්ධව සහ කෘතිම රා සම්බන්ධව තමයි අපි මේ හෙළිදරව් කරන්නේ. විනාකිරි සෑදීමටත් රා සෑදීමටත් අරක්කු සාදා ගැනීම සඳහාත් ස්වභාවික රා අපේ රටේ අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. මෙසේ භාවිතා කරන මෙම රා අපේ පැරණි ක්‍රමයට අනුව තිබුණේ ගමක ගස් කිහිපයක් තියෙනවා, කිතුල් වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, තල් වෙන්න පුළුවන්, යාපනේ පැත්ත ගත්තාම තල් වෙන්න පුළුවන්. ඒ මල කපලා, මල තලලා, මල කපලා යම් කිසි ආකාරයක මුට්ටියක් තියලා තමයි අපි ස්වභාවික රා කියන මේ දේ මධ්‍යසාර විදියට මේ රටේ ජනතාව පානය කරේ. දැන් වෙනකොට රා වල තිබෙන තත්ත්වය තමයි පොල් රා නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් මත ගස් 50කට 100කට ආසන්න සංඛ්‍යාවකට උන් බලපත්‍ර නිකුත් කරනවා රා නිෂ්පාදනය කිරීම සඳහා. එතකොට මේ නිෂ්පාදනය කරන රා මේ කොන්ත්‍රාත් පදනම් මත තමයි ගෘහෝදිට මේ කොන්ත්‍රාත් ව්‍යාපාරිකව තමයි මේ රා නිෂ්පාදනය යෙදෙන්නේ. ඔවුන් යම්කිසි ප්‍රමාණයක් රා නිෂ්පාදනය කරලා පීපරහ අපි ඒ දවස්වල දැක්කා කරත්ත වලින් තැබෑරුම් මූලට සහ මේ අවසාන නිපුම සාධන ලබන අරක්කු සමාගම් මූලට අලෙවි කරනවා. කාලයක් මෙහෙම යනකොට අද වෙනකොට මේ රා වෙළඳ පොලේ ඉල්ලුම වැඩි වෙලා තිබෙනවා, සැපයුම අඩු වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි පොල්ගස් සංඛ්‍යාව අපේ පොල්ගස් කට්ටිවීමෙන් තිබෙනවා. මෙන්න මේ කියන හේතුත් එක්ක අද රා ඉල්ලුම අඩු වෙලා, රා ඉල්ලුම වැඩි වෙනකොට අරක්කු නිෂ්පාදනය සඳහා සහ විනාකිරි කර්මාන්තය සඳහා අද සැපයුම අඩු වෙනකොට ඉල්ලුම වැඩිවීම තුළ මේ ව්‍යාපාරිකයෝ, කූට ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? අහිංසක රා මදින්නන්ගේ තත්ත්වයට පත් නොවි ඔවුන් කෘතිමව රා නිෂ්පාදනය කිරීමේ කාර්යයක නිරත වෙනවා. අපි සමාජ භාෂාවෙන් හදාරා කියලා ඒවට කියනවා කෘතිම රා. ලංකාවේ ක්‍රියාත්මක වෙන දෙයක් මේක. කොහොමද මේක හදන්නේ? කෘතිම රා නිපදවන්නේ වතුරට සීනි කවලම් කරලා යූරියා කියනේ අපි පොහොර විදිහට භාවිතා කරන යූරියා කියන ද්‍රව්‍ය අඩංගු කරලා ඊස්ට් කියන සංයෝගය මේකට ඇතුළත් කරලා මේක පැසෙන්නට තබනවා. මේක පැසෙන්නට තබනකොට මේ කියන ව්‍යාපාරිකයන්ට ඉවසිල්ලක් නැහැ. ඉතාමත් මික්මනින් ඕන
පැය දෙක තුනක් ඇතුළත පැය 24ක් ඇතුළත මේ නිෂ්පාදනය කරලා අලෙවි කරන්න. ඒ සඳහා ඔවුන් භාවිතා කරනවා මොනවද? බැරලෝහ. ඒ වෙනුවට නියෝජනය වෙන්නේ කටුකම්බි රෝල්. ඒ වගේම තමයි කටුකම්බි රෝල් වගේම තමයි ජංගම දුරකථනයේ බැටරි මේ තුලට බහලාලා තමයි මේ කියන රා කෘතිම රා මේ රටේ ව්‍යාපාරිකයෝ විසින් නිෂ්පාදනය කරන්නේ. මේ කියන රා මොකටද ගන්නෙ? මේ කියන රා විනාකිරි සෑදීම සඳහා ගන්නවා. විනාකිරි සෑදීම සඳහා වන බලපත්‍රයට ආයුධ ලෙස භාවිතා කරමින් උපයෝගී කරගනිමින් කෘතිම රා නිෂ්පාදනය කරනවා. මේ කියන රා මොකටද ගන්නෙ? අරක්කු සමාගම් විසින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යයක් විදිහට මේ රා ගන්නවා. ඊට පස්සේ බෝතල් කළ රා විදිහට පරිභෝග්‍ය අතර මේකපත් වෙන්න පුළුවන්. මේ කියන කාරණාත් එක්ක බැලුවාම අපේ රටේ පරිභෝගිකයා පරිභෝජනය කරනු ලබන මද්‍යසාරවල විෂ තත්ත්වය පිළිබඳව ඔබට තවත් මම පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද වතුරට සීනි කවලම් කළා, යූරියා කවලම් කළා, ඊස්ට් දාලා, ඊට අමතරව කටුකම්බි දාලා, ජංගම දුරකථන බැටරි දාලා තමයි මේ කියන සාන්ද්‍රණය මේ කියන ආකාරයට මේ අලෙවි කරන්නේ. එතකොට ඇමෝනියා කියන ඉතාමත් විෂද්‍රව්‍ය හොරණ රබර් ෆැක්ටරි එකද ඔබට මතක ඇති. ඇමෝනියා කාන්දුවක් නිසා විශාල ඛේදවාචයක් සිදු වුණා මේ රටේ. ඒ කියන ඇමෝනියා තිබිය යුතු වතුර සම්මයාකාරක දිනවල වැඩිය 12000කින් 3000ක් ගුණයකින් ඇමෝනියා මේ කියන මද්ද්‍රව්‍ය තිබෙනවා. අපි කර සොයාබැලීම් වලදී, අපි මේ රටේ දැනුවත් වීම තුලදී, සෞඛ්‍ය අංශ වලට කතා කරද්දී, සුරාබදු අධිකාරියට කතා කරද්දී, පාරිභෝගික අධිකාරියට කතා කරද්දී, ජනාධිපති මද්ද්‍රව්‍ය නිවාරණ අංශයට කතා කරද්දී, අන්තරාදායක ඖෂධ පිළිබඳ ඒ පාලක සභාවට කතා කරද්දී, තහවුරුණු කරුණුත් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. මේ කාරණාත් එක්ක අපි බලනකොට මේ කාරණය පාරිභෝගිකයේ මිලක් ගෙවල රුපියල් මිලියන 120කට අධික සංඛ්‍යාවක් මේ රටේ සුරාබදු එකෙන් බදු ගෙවනවා මේ රටේ ජනතාව. එතකොට නීත්‍යානුකූලව ගත කරලා තිබෙනවා මේ කියන නිෂ්පාදන රජය මේක පාරිභෝගිකයාට අලෙවි කිරීම තුලින් යම්කිසි ආදායමක් ලබනවා. 31-36 අතර සංඛ්‍යාවක තමයි පාරිභෝගිකයෝ ඉන්නේ මේ මද්‍යසාර මත්පැන් භාවිතා කරන. එතකොට මේ ඇමෝනියා භාවිතා කිරීම තුලින් ප්‍රදර්ශනාගාරයේ තියෙන, වයින් ස්ටෝස් එකේ තියෙන, රටබී මහලේ තියෙන, රා තැබෑරුමේ තියෙන, එතකොට සුමාකට තියෙන විනාකිරි එක, එතකොට මේ වගේ තියෙන මේ ඇමෝනියා ශරීරයට ආවට පස්සේ ඇමෝනියා කියන ද්‍රව්‍ය වකුගඩුවෙන් පෙරීල යාම සඳහා වකුගඩු රෝග මේ රටේ ඇති වී තිබෙනවා. හැබැයි අපි වකුගඩු රෝගයට ප්‍රධානම සාධකයේ විදිහට ගත්තේ කෘමිනාශක. එතකොට ඒ කෘමිනාශක වලට විතරක් මෙහි මේ වකුගඩු රෝගයේ බර පවරනවාද කියන ප්‍රශ්නේ මේ රටේ පාලකයන්ගෙන් අපි අහනවා. ඒ වගේම තමයි අපි කියනවා, අද අපි ප්‍රසිද්ධව කියනවා, ලංකාවේ වකුගඩු රෝගියට එක කිසියම් ආකාරයකට ප්‍රතිශතාත්මක වැඩි ප්‍රතිශතයකින් දායක වෙන්නේ මේ කියන අරක්කු වල අඩංගු ඇමෝනියා ඇතුළු මේ විෂද්‍රව්‍ය නිසා. ඒ නැත්තම් කෘතිම රාමකේ නිෂ්පාදකන නිසා විශාල ලාභයක් ලබා ගැනීම සඳහා පාතාල නායකයන්ගේ අනුග්‍රහයෙන්, මේ රටේ දේශපාලන නායකයන්ගේ අනුග්‍රහයෙන් තමයි මේ කියන ව්‍යාපාරය මේ රට තුළ සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි අහනවා මේ රටේ මද්‍යසාර ගැන කටයුතු කරන්නේ කවුද? සුරාබදු අධිකාරියෙන් අපි අහනවා මේ කෘතිම රා වලට බලපත්‍ර ඔබ දී තිබෙනවාද? ඒ නීති විරෝධී මේ කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වඩලන්නේ නැත්තේයි කළුතර පැත්තේ විශේෂයෙන්ම, හලාවත පැත්තේ විශේෂයෙන්ම, ලංකාව පුරා හැමතැනම ඒවා පිළිබඳ නියාමනයක් කරන්නේ නැත්තේයි අරක්කු බෝතලේ තියෙන මේ ප්‍රතිශතය පිළිබඳව නිවැරදි දැනුමක් ඔවුන්ට තිබෙනවාද? ඇයි මේ සඳහා කටයුතු කරන්නේ නැති කියන ප්‍රශ්න අපි අහනවා. ඊගාව අපි අහනවා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයෝ ආරක්ෂා කිරීම සඳහා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පිහිටවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය මද්‍යසාර සම්බන්ධව කටයුතු කරන්නේ නැත්තේ ඇයි? අරක්කු බෝතල සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්තේ ඇයි? ඔවුන් ප්‍රකාශ කරන්නේ එය සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යයක් බව. එතකොට ලංකාවේ කිසියම් ආහාරයක තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳව සලකා බැලිය යුතු 1980 ආහාර පනත යටතේ
ඇයි මේ අරක්කු කියන බෝතලේ කෘතිම රා මේ රා විනාකිරි ඒ පනතට වැටෙන්නේ නැත්තේ ඇයි? ඒ පනතට වැටෙන්නේ නැති කියලා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අහනවා. එතකොට ප්‍රමිති කාර්යංශයෙන් අපි අහනවා මේකට ප්‍රමිතියක් හඳුනා දී නැත්තේ ඇයි? 131ක් 38ක් අතර ප්‍රමාණයක් පාරිභෝගික සිටින දිනපතා පරිභෝජනය කරන ලබන මිලියන 120ක බදු ගහන විශාල බදු මුදලක් මේ රටේ පාරිභෝගිකයන්ගෙන් ගන්න මේ භාණ්ඩය පිළිබඳව ප්‍රමිති ආයතනය ප්‍රමිති සාදන්නේ නැත්තේ ඇයි? ඒ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කවුද? කාගේද? දැන් මේක පාරිභෝගික ප්‍රශ්නයක්ද අපි බදු ගෙවනවා? නීත්‍යානුකූල කරලා තිබෙනවා. අපි මේක ගන්නවා හොරපාරෙන් අරක්කු කම්පැනි වලින්ට මේක ඇවිල්ලා පාරිභෝගිකයගේ අවසාන නිෂ්පාදනය තුළ මේවත් තියෙනවා නම් මේ රටේ වග කියන්න ඕන කවුද කියන එක අපි අහනවා. ඒ වගේම මේ රටේ කර්මාන්ත ඇමතිවරයාලිස වැඩවල නැමැතිවරයාලිස කතා කරනවානේ බුද්ධික පදර නැමැතිතුමා. බුද්ධික පදර නැමැතිතුමාගෙන් අපි අත දික් කරලා අහනවා පිටි කිරි පිටි වල තියෙන විසට වැඩිය දරුණු විස මෙහි අඩංගු වෙනවා මේ පිළිබඳව හොයන්නේ නැත්තේ ඇයි? එතුමාගේ වචනෙම කියනෝ නම් එතුමා කියන ආකාරයට එතුමාට ඇමතිකම සුනකේගේ අඳුමුකේ තියෙන රෝම කූපයක් තරම් වටින්නේ නැත්තම් මේ වැඩ කරන්නේ නැති ඇමතිවරු, මේ කෘතිම රා ගැන බලන්නේ නැති ඇමතිවරු, මේ පාරිභෝගික ගැන බලන්නේ ඇමතිවරුත් මේ රටේ පාරිභෝගික විදිහට අපිට ඒ සුනකේගේ ඒ අඳුමුකේ තියෙන රෝම කූපයක් තරම්වත් වටින්නේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේ කියනවා. මේ ජනතාවගේ ප්‍රශ්න, මේ ජනතාවගේ ප්‍රශ්න. ඒ හින්දා අපි කියන්නේ පාරිභෝගිකයා කිසියම් දෙයක් අලෙවි කර ගන්න මිලදී ගන්නව නම් එහි සුරක්ෂිතතාවභාවය අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි. මොකද මේවා පරිභෝජනය කිරීම තුළ මේ රටේ ජනතාව මිය යනවා. සෞඛ්‍ය වීදම දෙගුණයක් තුන්ගුණයක් වෙනවා. එතකොට විශ්වාසකින් උදේ එහෙම නැත්නම් මේ ඔක්කොම තහනම් කරලා දාන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම තහනම් කරලා දාන්න මධ්‍යසාර වර්ග. මේ අරාබි රටවල වගේ මේ ඔක්කොම තහනම් කරලා දාන්න. නිසි ප්‍රමිතියකින් යුක්තව මේවා අලෙවි කරනව නම් මොකද සුරාබදු දෙපාර්තමේන්තුවේ මගේ ළඟ තියෙන වාර්තාව කාර්ය සාධන වාර්තාව 2016 තමයි තවම ක්‍රියාත්මක වෙන්නේ. මෙහි සඳහන් වෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකූල නොවන මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර නිරෝගිමත් සමාජයක් ගොඩනැගීමට දායක වීම. නිරෝගිමත් සමාජයක් වීමට දායක වන්නේ අපි අහනවා කෘතිම රා පෙරලා මේ ඇමෝනියා අඩංගු මේ අරක්කු පෙරන්න දෙන මිශ්‍රණය ගැන සොයා නොබලාද මේ නිරෝගී පරපුරක් මේ හදන්න යන කියන ප්‍රශ්නය අපි අහනවා. එතකොට මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසදන වාර්තාවේ සඳහන් වෙනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙවර ශ්‍රී ලංකාවේ සුරාහා දුම්කොළ කර්මාන්තයන්හි කාර්යක්ෂම පාලනයක් තුළින් ආදායම් එකතු කිරීමේ මෙකී කර්මාන්තවල නිත්‍යානුකූල නොවන නිෂ්පාදනයන් වැළැක්වීමෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමාජ සුභසාධනයට දායක වීමෙන් වසවිස අබින් හා අන්තරායක ඖෂධ ආඥාපනද ක්‍රියාත්මක කිරීමෙන් සමාජ ආරක්ෂාව ලබා දීම. මේ තමයි මෙහෙවර සුරාබදු අධිකාරියේ මෙහෙවර මේකනම් අපි අහනවා සුරාබදු අධිකාරියේ නිදිද මේ කෘතිම රා නිපදවන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන් නිදිද? ඔවුන් ඔවුන්ගේ අල්ලසරේ යට වෙලාද? මේ පිළිබඳව අපේ තියෙන පොල්ගස් සංඛ්‍යාව කොපමණද? පහුගිය කාලේ හොඳ කොමසාරිස්වරයෙක් හිටියා, ජෙනරාල්වරියක් හිටියා. ඇය විසින් මේ කෘතිම රා වලට විරුද්ධව විශාල හඬක් නැගුවා. හැබැයි අද එතනින් පැනලා ගියාට පස්සේ, එතනින් ඉවත් වුණාට පස්සේ මේ කියන කොමසාරිස්තුමිය අද නැවතත් සුරාබදු අධිකාරිය පාරිභෝගිකයන් පීඩාවට පත් කරන පාරිභෝගිකයගේ ආරක්ෂණය නොතකාහරණ තැනක් බවට පත් කරලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා පැහැදිලිවම පාරිභෝගික කටයුතු අධිකාරිය මේ හිස බැලිය යුතුයි. මුදල් අමාත්‍යංශය භාරව කටයුතු ගන්න ගරු මංගල සමරවිවර ඇමතිවරයා, මේ අරක්කු වල තියෙන ප්‍රමිතිය පිළිබඳව තහවුරු කළ යුතුයි. වහාම මේ පිළිබඳව කමිටු පැස් කර යුතුයි. අපි ගරු ජනාධිපතිතුමාට කියනවා අද විශාල ප්‍රශ්නයක් මේ රටේ ජනතාව, තමුන්නාංශගේ ඡන්දදායකයෝ විශාල සංඛ්‍යාවක්, එක්සත් ජාතික පාක්ෂික වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ වෙන්න පුළුවන්, දෙමළ ජනතාව විපක්ෂ වෙන්න පුළුවන්, මුස්ලිම් කොංග්‍රසය වෙන්න පුළුවන්. මේ සියලු ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා, සදාචාරයක් තියෙනවා, බැඳීමක් තියෙනවා. මේ රටේ ජනතාව 131කට 38ක පරිභෝගික සංඛ්‍යාවක් මේවා භාවිතා කරනවා නම් මේවා පිළිබඳව වහාම ප්‍රමිති ඇති කළ යුතුයි. පාරිභෝගික අධිකාරියට බෝලේ සුරාබදු දෙපාර්තමේන්තුවට පාස් නොකළ යුතුයි. සුරාබදු අධිකාරිය මේක
ප්‍රමිති ආයතනයට බෝලේ පාස් නොකළ යුතුයි. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය පාරිභෝගිකරතු අධිකාරියට සුරාබදු දෙපාර්තමේන්තුවට මේ බෝලේ පාස් නොකළ යුතුයි. මොකද අද ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ රා ප්‍රශ්නය, කෘතිම රා නිෂ්පාදන කිරීමේ ප්‍රශ්නයට විසඳුම මේ පාර්ශ්ව විදින් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි මේ සාම්ප්‍රදායික රා ව්‍යාපාරකින් මිදුණු මේ කෘතිම රා නිෂ්පාදන කිරීමේ අවශ්‍යතාවය ලාභ වැඩි කිරීම මත වැඩි වෙනවා නම් කොපමණ ලීටර ප්‍රමාණයක් දිනකට මේ රටේ නිෂ්පාදනය කර ධාරිතා කළ හැකිද, නිෂ්පාදනය කළ හැකිද, සහ ඔවුන් විසින් කොපමණ සංඛ්‍යාවක් මේ වෙනකොට නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නයට පිළිතුරු ඔවුන් සොයාගත යුතුයි. මොකද සමහර බලපත්‍ර ලබලා දීලා අපි පැහැදිලිවම චෝදනා කරනවා එක ගස් 50ක් තියෙනවනම් ඒකට බලපත්‍ර 5ක් 6ක් දීලා මේ පෙන්වන්නේ මේ ගස් 50මයි, මේ ගස් 50මයි පෙන්වන්නේ, මේ 50 බෝ කරගෙන තමයි මේ නිෂ්පාදනය කරන්නේ. සමහර තැන්වල මේ ස්වභාවික ඒ රා වලට කෘතිම රා කවලම් කරලා විකුණීමේ ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ආයි මම මේ කතාව නැවතත් අපි අතීතයට ගිහිල්ලා ගෙන බැලුවොත් මේ අපිට දෙන විනාශය පිළිබඳව මම හිතන්නේ ඉස්සරගෙන ඉඳලා මම මේක ලියවුණු පදයක්. සරාසල්ලු ධන සතුසේ සුරාපාන කරන ලෙසේ වැත්තෑමියන් එදා කිව්ව දෙයට අපි පද දෙකක් එකතු කරනවා. රා හැදුම දෙවේ රිසිතේ ජනතාවම අමාරුවේ, පාරිභෝගිකයෝ අමාරුවේ. ඒ නිසා අපි කියනවා බුද්ධික පදර නැමැතිවරයට කියනවා, මංගල සම්ර නැමැතිවරයට කියනවා, ජනාධිපතිවරයට කියනවා, අගමැතිවරයට කියනවා, සීලු අමති ඇමතිවරුන්ට කියනවා, ජනතාවගේ මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්න. මොකද නැත්තම් ඔබලාට ජනතාව වෙනුවෙන් හැඟීමක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ සුළුකොට තකන්න එපා, මේ සඳහා පෙනී ඉන්න. එහෙමනම් මේ කෘතිම රා පිළිබඳව අපි කරපු සොයා බැලීම පිළිබඳ අපි ඉදිරියේදී ජනාධිපතිතුමාට සන්දේශයක් බාර දීමට නියමිතයි. අපි ගිහිල්ලා එතුමාට බාර දෙනවා. මොකද එතුමාගේ කාර්ය මත්පැන් පිළිබඳ කාර්යක සාධයක් තියෙනවා. හැබැයි කොහොමද වුණත් අද මත්පැන් බලපත්‍ර ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. එතකොට හොර අද වෙළඳපොලේ තිබින්නේ කෘතිම රා වල නිෂ්පාදිත අරක්කු. ඒ පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. හින්දා අපි බලාපොරොත්තු වෙනේ කාර්ය සාධක බලකායටත් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මම නීතිඥ විකුම් බස්නායක, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නීති උපදේශක. එක් අතකින් රජය නීති විරෝධී මත්පැන් ගැන විශාල හඬක් නගන අතර අනිත් අතින් නීත්‍යානුකූල හොඳ හෝ නරක වෙළඳපොලේ විකිණීමට තිබෙන මත්පැන් සම්බන්ධයෙන් නිහඬභාවයක් අනුගමනය කරන අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ එහි පවතින අමුද්‍රව්‍ය සංඝටක සම්බන්ධයෙන් බොහොම නිහඬභාවයක් අනුගමනය කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට මොනව හරි බීලා මත් වෙලා ආදායම් බදු ගෙවපල්ලා කියන එවැනි ප්‍රතිපත්තියක් තමයි මේ රජය අනුගමනය කරන්නේ කියලා අපිට පේනවා. ඒ වගේම තමයි මේක එක අතකට සෞඛ්‍ය ප්‍රශ්නයක්, විශාල සෞඛ්‍ය පිරිවැයක් දරන්න වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒකම ඒක රජයට පමණක් නෙවෙයි ජනතාවටත් වක්‍රාකාරයෙන් ඒ බදු බර ඇවිල්ලා තියෙනවා. මේ 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 වගේ කටයුත්තකදී විශේෂයෙන්ම මේ මත්පැන් නිෂ්පාදනය කරන්නේ කොහොමද මොනවද කියන එක ගැන නෛතික අයිතියක් තියෙනවා මේව පානය කරන පාරිභෝගිකය දැනගන්න. විශේෂයෙන්ම රටේ වෙළඳපොලේ තියෙන රුපියල් 50ට 60ට විකුණන්න තියෙන පැණි බීම බෝතලයක පවා අඩංගු ද්‍රව්‍ය එහි ප්‍රතිශතයන් සඳහන් වෙනවා. එහෙමනම් දහස් ගණන් වලට විකුණන්න තියෙන දේශීය මත්පැන් වල මොකද්ද තියෙන සංඝටකය, මොකද්ද මොන ප්‍රතිශත වලින්ද තියෙන්නේ කියන එක දැනගන්න අයිතිය සැබෑ අයිතියක් තියෙනවා පාරිභෝගිකයන්ට. ඒ අයිතිය වෙනුවෙන් අපි ඉදිරියේදී පෙනී හිටනවා, සටන් කරනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි සුරාබදු දෙපාර්තමේන්තුව. ලංකාවේ මත්පැන් සම්බන්ධයෙන් සුවිශාල වගකීමක්, අධීක්ෂණයක්, නියාමනයක් සහ වැට්ලීම් සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ, පාලනය තියෙන්නේ සුරාබද්ද දෙපාර්තමේන්තුව. සුරාබද්ද දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. මෙහි අධිකර දෙකක් තියෙනවා. එකක් මේ කිව්ව ආකාරය, අපේ රංජිත් තිතානගේ මහතා කිව්ව ආකාරයට මේ කෘතිම රා නිෂ්පාදනය කරන අවස්ථාවේදී, නිෂ්පාදනය කිරීමේදී බලපත්‍ර හෝ දීලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් තියෙන වැට්ලීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. ඊට අමතරව ඒ කෘතිම රා එහෙම අනීතික කෘතිම රා යොදාගෙන නිෂ්පාදනය කරාට පස්සේ මත්පැන්, ඒ මත්පැන් බෝතලයේ තියෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම්කිසි සුපරීක්ෂාවක් අඩංගු වෙන්න ඕන, ප්‍රමිතිකරණයක් තියෙන්න ඕන, ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වගකීමක් තියෙන්න ඕන. එහෙම නැතුව බදු විතරක් එකතු කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි කියනවා. මේ සම්බන්ධයෙන් මේ කියන ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් යම්කිසි නීතියේ අඩලුහුඩුකමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ඇමතිවරු මූලික වෙලා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් යම් යම් නීති සකසන්න ඕන, පනත් සකසන්න ඕන, මේවා කොහෙට හරි යම් කිසි නියාමනයකට යටත් වෙන්න ඕන. විශේෂයෙන්ම බීරහැර කිසිම මත්පැනක් දේශීය නිෂ්පාදනය කරන ආහාර පනත යටතට ගැනෙන්නේ අඩංගු ද්‍රව්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිම සටහනක් නැහැ. ඒ වගේම මෙහි ප්‍රතිශතයන් සම්බන්ධයෙන් කිසිම සටහනක් නැහැ.
ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් කතිකාවක් ඇති විය යුතු අවස්ථාව සහ මේ සම්බන්ධයෙන් නීතිය සුරාපද දෙපාර්තමේන්තු මූලික වෙලා ක්‍රියාත්මක කළ යුතු අතර ඊට අමතරව යම් නීතිමය අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීති සකසා ගැනීමත් වැදගත් කියලා කියන්න කැමතියි.